මාධ්‍යවේදීන් උස්සගෙන ගිය පොහොද්දල ජයන්ත උස්සගෙන ගිය සුදු ඈන් එක. ඒ සුදු ඈන් එක අයිතිකරු තමා සහ රියදුරු තමයි මේ මගේ දකුණු පසින් ඉන්නේ. ෆර්නෑන්ඩෝ මහත්මයා. එයා තමුන්නාසයට කියයි සුදු ඈන් එකේ ගිහිල්ලා ඒ කරපු අපරාධවල විස්තර. මේ එක්කෙනෙක් විතරයි හොඳේ මතක තියාගන්න. ඒ වගේම තමුන්නාසර දන්නවනේ රාජපක්ෂ යුගයේ සුදු ඈන් එකෙන් ගිහිල්ලා ලංකාවේ දෙන්නෙක් බේරුණා. එක්කෙනෙක් තමයි මේ මාත් එක්ක ඉන්න එක්කෙනා අතුල. ඔහු බේරුණේ කොහොමද කියන එක කියයි. බේරන සිදු වුණා. රාජපක්ෂ පවුලත් එක්ක ඒගොල්ලන්ගෙන් අහන්න මට කිසිම පුද්ගලික තරහක් නැහැ. හැබැයි අපි බලය ගත්තේ යම් පොරොන්දුවක් මිනිසුන් මේව කළා. කොච්චර අමාරු වුණත් ඒ පොරොන්දුව අපි ඉෂ්ට කරන්නට ඕනේ ජනතාව ඉදිරියේ. 2013 වසරේ 10 වෙනි මාසේ 17 වෙනි දින තමයි මාව පැහැර ගැනීමට ලක්ුණේ රාගම ප්‍රදේශයේදී. යුද්ධය අවසන් වුණාට පස්සේ 2009 රත්තරන් සල්ලි වගේක් තිබුණා යාපනයේ. ඒ සල්ලි ගත්තා මම පිළිගන්නම් කරපු දේ වැරදි කියලා. නමුත් ඒකට තමයි අධිකරණයක් තියෙන්නේ. සුදු ඈන්ගෙන් ඇවිල්ලා දෙන්නෙක් ආවා මම කෝච්චි ස්ටේෂනේ ටිකට් එක දීලා ඉස්සරහට එනකොට. දෙන්න දෙපැත්තට වුණා මට යන්න දීලා. ඇවිදගෙන යන වේගයෙන් මාව අරන් ගිහිල්ලා වාහනයක් ඇතුළේ දැම්මා. දාලා මාව මෙහෙම දෙකට නැංගුවා. වාහනේ ඇදුණා. යන ගමන් විනාඩි 10කට විතර පස්සේ කිව්වා ඉස්සරහට වූ මහත්තයෙක් මෙයාගේ ෆෝන් එක ඔෆ් කරන්න එපා ඔන් එකේම තියාගන්න එන කෝල්ස් ඔක්කොම ආන්සර් කරන්න කියලා. නැවතුව තැනක ගේට්ටු දෙකක් කරනත් බර බරන් ගාලා මයික අධිපත්‍ය දෙන්නේ හිටියා අරන් ගිහලා කාමරයකට දැම්මා. ඇඳන් තුනක් තිබ්බ උඩුවියන් ගාලා කෝල්ස් ගත්තා සර් අපි බඩු කෑල්ල ඉස්සුවා කියලා. හැබැයි ඊට පස්සේ උදේ 4:30 මාට් විතර මාව මඩකුවා ප්ලාස්ටික්යෙන් ඇඳියන්නේ කියලා අපි. එතකොට බලනකොට මට හරියටම පේන්නේ හුණු පිටිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුන් මැඩම් හදපු ජොගින් පාක් එක. ඒක සම්පූර්ණ ලොකු වලව්වක්. ලෑලි සොල්දර් වලින් හදලා තියෙන්නේ. ඒ වලව්වේ හිටියා දවස් 17ක්ම. 31 වෙනිදා රෑමට කතා කරා. කතා කරලා කිව්වා උඹව අපි ගත්තේ මරන්න කිව්වා. උඹ දන්නවනේ කවුද මරන්න කිව්වේ කියලා. මං කොහොමද මන් දන්නවා. මං කොහොමද මරන්න කිව්වේ ගෝඨාභය මහත්තයා. මොකටද හේතුව මං දන්නවා. ප්‍රභාකරන්ට ආපු රත්තරන් මං ගත්තේ ඉන්න මං කළේ වරදක්. මම ඒක පිළිගන්නවා ඩිසెంబර් 13 මගේ නඩුව ආපහු. මම ප්‍රභාකරන්ගේ සල්ලි යාපනයේ ඉඳලා කොළඹ ගෑස් ප්‍රාන්තයේ සාරංග ජුවලස් එකට එනකොට ඒ අරන් ආපු මිනිහාගෙන් මම ගත්තම මම ත්‍රස්තවාදිය. පනත ගහලා මට මහින්ද රාජපක්ෂ මාධ්‍යෙදි ලියුම් තියෙනවා. එතකොට ප්‍රභාකරන්ගේ සල්ලි කොළඹට ගෙන ආපු මිනිහා ත්‍රස්තවාදියා නෙමෙයි. එතකොට සාරංග ජුවලස් අයිතිකාරයා ත්‍රස්තවාදියා නෙමෙයි. ඒවා සල්ලි කරලා ගෝඨාභය මහත්තයා දෙනකොට ඒවා ත්‍රස්තවාදියා නෙමෙයි. අතරමැදි මම ගත්ත එක තමයි ත්‍රස්තවාදී. දැක්ක ගෝඨාභය මහත්තයා කියලා තියෙනවා සුදු ඈන් ගැන දන්නේම නැහැ කියලා. නම් එතුමා තමයි මේකේ මුල අසන. එතන ඒකේ ඇතුලේ හදලා තියෙන එක එක්කෙනා දාන්න බෝඩ් වලින් හදලා ප්‍රශ්නකින් කරනකොට ඉති විවිධ වද හිංසා කරන්න සිද්ධ වෙනවා. නියපොතු ගලවන්න එනවා. දත් ගලවන්න එනවා. බොඩිය කාටවත් අහු වෙන්නත් බෑනේ. මොණරාගල ප්‍රදේශයේ තියෙන කිඹුල්ලු ගහණය වෙච්ච වැව. ওই වැවට තමයි ගිහිල්ලා දාන්නේ. ඒ ගෙනියන්න කලින් බොඩිය සම්පූර්ණ මෙතන ඉඳන් මෙතෙන්ට පළනවා. පළල ශරීරයේ තියෙන සියලුම දේවල් ඉවත් කරනවා. සුදු ඈන් එකේ හිටන් දෙයල මා උස්සයි අයිත් දන්නෙත් නෑ. මේ ස්ථානයේ තමයි වදකාගාරේ පවත්වාගෙන ඉන්නේ. ওই ගරාජ් එකට තමයි වාහනේ ඇතුල් කරන්නේ. ඉස්සල්ලාම් කරලා නම්බර් ප්ලේට් ගලවනවා. ගහනවා වෙන නම්බර් දෙකක්. ඒ දෙක ගහලා ඒ වාහනෙන් තමයි යන්නේ. උස්සලා ගේන්නේ වෙන වාහනයක. ආයේ උස්සපු වාහනේ ඉන්නේ පැය 3-4කේ. 2009 යුද්ධවර්ණයෙන් පස්සේ ඒ ස්ථානේ වහලා දාලා. දැන් ඒ ස්ථානේ තියෙන මෙන්න මේ දේ. 15 වන බලෑණි මූලස්ථානයේ ජාතික ශිෂ්‍ය බට බලකාය මොණරාගල. එතකොට මේක ඇතුලේ කී දෙනෙක් ලතෝනේ තියලා තියෙනවා. මේ ස්ථානයේ තමයි 2007 8 9 උතුදයන් සංස්කෘතිය ඒ ප්‍රදේශයේ කරගෙන ගියේ. රඳවා තිබ්බේ කොහොමද? හැමදේම මට කියන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ආවොත් මේ රටේ ඉන්න දරුවෝ පිරිමි පාර්ශවයට වෙන හානිය බොහොම වැඩි. තව දෙයක් කියනවා මේකට මේ ආමේක සහ පොලිසිය දෙකම සම්බන්ධයි. මම ජීවත් වෙලා හිටියොත් මම මේවට මැදිහත් වෙලා සම්පූර්ණ සහයෝගය දෙනවා මේ අපරාධකරුවෝ ඒගොල්ලන්ට දඬුවම් කරන්න.